අපේ ලිස්ට් එකේ මුලින්ම තියෙනවා ජාතික රූපවාහිනිය හරහා විකාශනය වුණු සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන ටෙලි නාට්‍ය. මේ ටෙලි නාට්‍යයේ අයෝමා කියන චරිතයෙන් තමයි මිෂෙල් දිල්හාරා අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රධාන චරිත ලෙස රංගනෙන් දායක වනවා දුලාන් මංජුල සමගින් උමයංගන වික්‍රමසිංහ. අදින රූපවාහිනිය හරහා විකාශනය වුණු පෝක් වීදිය කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ දෙවැනි තැන අරන් තියෙනවා. මේ ටෙලි නාට්‍යයේ චේනු කියන චරිතයෙන් තමයි මිෂෙල් දිල්හාරා රංගනෙන් දායක වන්නේ. ඒ වගේම මේ කතාවට දුලීකා මාරපන, කස්තුරි ජයවර්ධන සමගින් සංගීත් ප්‍රභු ප්‍රධාන චරිත ලෙස රංගනෙන් දායක වනවා. ලිස්ට් එකේ තුන්වැනි තැන අරන් තියෙන ටෙලි නාට්‍යය තමයි ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු ලෝකා කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ නව්‍යා කියන චරිතයෙන් තමයි මිෂෙල් දිල්හාරා රංගනෙන් දායක වෙන්නේ. ඒ වගේම සජිත අනුත්තර සමගින් දිනක්ෂි ප්‍රියසාත් මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ලිස්ට් එකේ හතරවෙනි තැන අරන් තියෙනවා ජාතික රූපවාහිනිය හරහා විකාශනය වුණු කැන් යූ හියර් මී කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ මිෂෙල් දිල්හාරා මහිමි කියන චරිතයෙන් රංගනෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම දුලාන් මංජුල, දිල්හානි ඒකනායක මේ කතාවේ සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා. අපේ ලිස්ට් එකේ පස්වෙනි තැන අරන් තියෙනවා ටීවී දෙරණ නාලිකාව හරහා විකාශනය වුණු පොදු කියන කතාවේ දෙවන අදියර. මේ පොදු කතාවේ දෙවන අදියර සඳහා මිෂෙල් දිල්හාරා දුෂී කියන චරිතයෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ලහිරුනි සල්වතුර, රන්දික ගුණතිලක සමගින් කලන ගුණසේකර මේ කතාවට රංගනේ දායකත්වය සපයනවා. අදින රූපවාහිනිය හරහා විකාශනය වුණු එමී කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 6 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ එමී කියන ප්‍රධාන චරිතය නිරූපණය කරමින් මිෂෙල් දිල්හාරා රංගනේ දායක වෙනවා. අදින රූපවාහිනිය හරහා විකාශනය වුණු සකුණ පියාපත් කියන ටෙලි නාට්‍යයේ ලිස්ට් එකේ 7 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයටත් මිෂෙල් දිල්හාරා රංගනේ දායකත්වය ලබා දීලා තියෙනවා. ලිස්ට් එකේ 8 වෙනි තැන අරන් තියෙනවා ස්වර්ණවාහිනිය හරහා විකාශනය වුණු සිහින සමාගම කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍ය සඳහා මිෂෙල් දිල්හාරා උමයංගන වික්‍රමසිංහ සමගින් ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මේ ලිස්ට් එකේ අවසානයටම තියෙනවා මීට ටික කලකට පෙර සිරස නාලිකාව හරහා විකාශනය වුණු ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස පත්වුණු සල් සපුනා කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා තමයි මිෂෙල් දිල්හාරා ගොඩක් දෙනා අතර ජනප්‍රියත්වයට පත් වෙන්නේ.